අද ඔයගලන්ට කියන්නේ බයිනන්ස් එකේ තියෙන තවත් ඉවෙන්ට් එකක් ගැන විස්තර. මේ ඉවෙන්ට් එක බයිනන්ස් එකේ කාලෙන් කාලට එනවා. ඔයගලන්ට මේ බැනර්ස් වල උඩ තියෙන බැනර්ස් වල බලා ගන්න පුළුවන් දෙවෙනි බැනර් එක බයිනන්ස් ලොන්ච් පූල් කියලා ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගත්තොත් එහෙම මේ ඉවෙන්ට් එකේදී කරන්නේ බයිනන්ස් කරහා ලොන්ච් වෙන යම් කොයින් එකකට ඔයගලන්ට අපේ තියෙන ෆන්ඩ් එක ස්ටේක් කරලා යම් කිසි අලුතෙන් ලෝන්ච් වෙන කොයින් එකක කොයින් නොමිලේ ලබා ගැනීම හැකියාවක් ඒගොල්ලෝ දීලා තිනවා. අපි කියන්නේ මේ අපි මේ ගැලැක්සි නැත්නම් GL කොයින් එක ගැන ගත්තොත් එහෙම මේකේ ෆාමින් පීරියඩ් එක කියන්නේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් ෆාමින් පීරියඩ් එක දවස් 30ක් දෙනවා. අපිට අපි ගාව තියෙනවනම් BNB තියෙනවනම් නැත්නම් BUSD තියෙනවනම් අපිට මේකට ස්ටේක් කරලා නැත්නම් මේ කොයින් රඳව තබාගෙන ඒ කොයින් ටික මේගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට් එකට දවස් 30කට දීලා ඒකට හරියන්න අපිට මේ ගැලැක්සි කොයින් ගන්න පුළුවන්. දැන් මේ ඉවෙන්ට් එකේ නම් BNB ස්ටේක් කරන්න පුළුවන්, BUSD ස්ටේක් කරන්න පුළුවන්, කේක් කියන එක ස්ටේක් කරන්න පුළුවන්. මේක ගත්තොත් එහෙම නම් සම්පූර්ණ මේ ප්‍රොජෙක්ට් එකේ විස්තර තියෙනවා. කොච්චර ටෝකන් සප්ලයි එකක් තියෙනවද, ඊට පස්සේ කොච්චර රිවෝඩ් එකක් හම් වෙනවද, ඒ දේවල් සම්බන්ධයෙන්. දැන් මේක ගත්තොත් එහෙම ERC20 ටෝකන් එකක් සහ BEP20 ටෝකන් එකක් දෙකක් මේ ඉෂු වෙනවා. ස්ටේකින් ටර්ම්ස් ගත්තොත් එහෙම මේ KYC කරලා තියෙනක විතරයි මේගොල්ලෝ බලන්නේ. ඊට පස්සේ අපිට මෙතන දාලා තියෙන මේ ස්ටේක් BNB, ස්ටේක් කේක්, ස්ටේක් BUSD කියලා. එතකොට අපි මේ ස්ටේක් කරලා තියෙන ප්‍රමාණය අනුව අපිට ඒ ලබා දෙන රිවෝඩ් එක කැල්කියුලේට් කරලා කොච්චර සප්ලයි එකකින් කොච්චර ප්‍රමාණයක් දෙනවද, ඒ කියන්නේ ඒගොල්ලෝ ඇලොකේට් කරලා තියෙනවා අපි BUSD කරන කට්ටියට රිවෝඩ් එකෙන් 70%ක් දෙනවා, 70%ක් දෙනවා. කේක් ස්ටේක් කරන කට්ටිය 20%ක් දෙනවා, BUSD ස්ටේක් කරන කට්ටිය 10%ක් දෙනවා. සාමාන්‍යයෙන් BNB වලින් ස්ටේක් කරොත් තමයි හැම වෙලාවෙම මේගොල්ලන්ගේ රිවෝඩ් එක වැඩි වෙන්නේ. අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ෆාමින් ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන කොච්චර කාලයකට දෙන්නේ කොහොමද දෙන්නේ ඉස්සර මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රොජෙක්ට් එකේ විස්තර වෙබ්සයිට් එක, වයිට් පේපර් එක, ඒගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් චැනල් එක, ට්විටර් එක, ওই සියරම දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම සුපුරුදු පරිදි තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මේ මාකට් එකේ රිස්ක් එකක් තියෙන දෙයක්. ඒ සම්බන්ධ විස්තරත් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඊට පස්සේ අපි යන් කොහොමද මේකේ කොයින් එකක් ස්ටේක් කරලා රිවෝඩ් ගන්න කියන එක බලන්න. අපි යන් සිලෙක්ට් කරමු ස්ටේක් BNB කියන එක. ස්ටේක් BNB කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ කොච්චර ටයිම් පීරියඩ් එකක් තව ඉතිරලා තියෙනවද කියලා. තව දවස් 14ක් මේගොල්ලන්ගේ ෆාමින් එකෙන් අපිට මේ ගැලැක්සි ටෝකන් නැත්නම් GL ටෝකන් ගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන ෆාමින් එකේ විස්තර ෆාමින් ඩේස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? එතකොට මම මෙතන ස්ටේක් කරලා තියෙනවා BNB coin 2.24ක්. හරි. මේ ස්ටේක් කරලා තියෙන එකට මට හම්බෙලා තියෙනවා GL ටෝකන් මෙච්චර ගාණක් තියෙනවා. තාම මම ක්ලේම් කරගත්තේ නැති 0.58 GL ටෝකන් ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තත් එහෙම මෙතන ක්ලේම් රිවෝඩ් කියන එක දුන්නොත් එහෙම මේ අගේ මගේ ස්පොට් වලට් එකට ඇඩ් වෙන විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. මෙතෙන් දැන් ඔයගොල්ලෝ පේනවා ක්ලේම් සක්සස්ෆුල් කියන එක කරනවා කියලා. එතකොට මේ විදිහට දවස් 14ක් තිස්සේ ඒගොල්ලෝ ගැලැක්සි ටෝකන් අපිට දෙනවා මේ ෆාමින් පීරියඩ් එක තුළ. මේ ඉවෙන්ට් එකක් ආවොත් එහෙම ඔයගොල්ලන්ට ප්‍රධාන මේ බැනර්ස් වල බලා ගන්න පුළුවන් මේ ලොන්ච් පූල් ඉවෙන්ට් එක. ඕගොල්ලෝ ගාව BNB දිනවනම් මේ විදිහට හෝල් කරලා අලුතෙන් මේන ටෝකන් එකකින් යම් කිසි ප්‍රමාණයක් ෆ්‍රී ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි ඔයගොල්ලන්ට අප්ඩේට් කරා නම් ආයෙ ලොන්ච් පූල් එකක් ආවට පස්සේ ඔයගොල්ලෝ හැමෝම මුලින් ඉඳලම සහභාගී වෙන්න. ඒකනොත් ඔයාට නොමිලේම තමන් ගාව තියෙන ටෝකන් වලට සාපේක්ෂව ගැලැක්සි ටෝකන් මිල දී ගැනීම හැකියාවක් තියෙනවා.